නීරගිමත් දවසක්වේවා ල හැමෝම අදරෙන් පිළිගන්නවවා නිරයි පක් ච නල්ලෙකට අදම මවාලට කියල දෙන්න හදන්නේ රස්සම රස්ස කිරිපාංගෙඩියක් ගෙදරම හදාගන්න විදිහ. කිරිපාන් ගෙඩියම මාද හැදුවේ ඩෝයක නීට් කරන්න නැත්තුව. ඉතින් බලන්න ඒත් පුළුන් අගේ තියෙනවා. ඉති මේ ලේසි පහසු ක්‍රම තමයි මංවාලට කියල දෙන්නේ මේක කන්න හොදියෝනිෙත් නැහැ නිකම්ම කන්න පුළුවන් හරෙම රසයි හරම සුවන්දයි. ඩියෝකේ තියෙන දේවල් ඉස්කිප් කරලා මගෑරගන්න නැත්තුව වීඩියෝ එක ඔක්කෝමටික බලන්න පැහැදිලුවම හැමදේ ගැනම කියල දෙනවා දැම් බලමු අප මේක හදාගන්න විදිහ. මමා දෙ මේ පාංක හදන්නේ ලොකු තැටියක ඒ නිසා තමයි පාම්පිටි ග්‍රෑන්ම් පන්සිය පණහකින් හදන්නේ ඉති මෝලට පොඩි කිලෝය එකේ කෙක් තැටියකත් මේ පාංක හදාගන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන අමුදරා වෙටික තමයි මේ තියෙන්නේ අඩු කොටසක් හදනුවවනම් මේ ටික බලාගැෙන හදන්න ඒවගේ මයාල පිටිග්‍රෑම් පන්සිය පන්නහකින් මං හදනු ප්‍රමාණවලින් හදනනං මේ වගේ තැටියකෝ යාලට පාන්ගෙඩි දෙකක් හදාගන්න පුුවන් ඉති එතකුට ආලට මේ වගේ තැටි දෙකක් ඕෝන වෙනවා මේ තියෙන්නේ පිටිග්‍රෑම් පන්සේ පණහෙන් පාන්ගෙඩි දෙකක් හදනුවනම් ඒකට අවශ්‍ය කරන අමුදරවය ප්‍රමාණය හොදුර බලාගන්න මගන්නන්නේ මෙන්න මේ ජාතිය කිරී රිකෝප එක හමාරක්කෝන වෙනවා වලට අ්ඩුකෝපෙන් කිරිකෝපය එක හමාරද්දාගන්න පුළුවන්, වලට මේකට පොල් කිරියකතු කරගන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙෂනින්කක් බාගකෙන් තමයිමන් තුනක් එකතු කරගත්තේ එතකට කිරිකෝප එක හමාරයි. මන්දැන් මේ කිරිය එක රත්කරගන්නවා මයික්‍රෝයව එකේ විනාඩයක්ක් තතර දාලතියල ඇංගිලදාන්න පුළුවන් රශ්නයට තමයිමම මේ රත්කරගන්නේ වලට මේක ලිපෙත් රත් කරගන්න පුළුවන්. ඊටවාස මන් ඩෝය එක අන්න පුළුවන් භාජනයකට මේ කිරිටික දාගන්නවා. සීණ මේේස හැඳ දෙකක් එකතු කරගන්න ඕනේ මං මේ සීණීමේස හැඳි භාගයකෙන් තමයි එකතු කරගත්තේ එකයි හත්තරක්තාගත්තේ මෙන්න මේ ජාතියන් තමයිමං ඊස්ට ගන්නන්නේ තේ හැඳ තුනක් දාගන්නන්නේඒගන්නේ ග්‍රෑම් නමයයි වලට පෙන්නවැත්ති මේ ආයිස්ට පැට්කේම තියෙ ග්‍රෑම් එකො හක්වාගේ එකගැන්නේ තේ හැඳදි එකක් විතර ඉතුරු වෙනවා. පාම්පිටික්‍රම් පන්සිේ පනහක් ගන්න නිසා අනිවාරෙන්ම යිස්ට් තේහැඳි තුනක් ඕන වෙනවා වල ස්ට් අඩුවෙන් කණ කෙනෙක් නං අඩුවෙන්දාගන්න හැබයි රැසපියගන්න ඊස්ට් තේහැදිි තුනක්. තවල් අංකාවි තියෙනවා කිරලගන්න ඊස්් ජාතියක් ඒකෙන් වාල දානුවනං අනිවාර තේහැඳදි දෙකක් ඉතරදාගන්න මොකද ඒවා ගොඩක් සැරයි මම දැම ඊස්ටික හොඳවට දිය කරගන්නවා. ස්්ි දියකරලා එ බෝල එක ම පැත්තකින් තියෙනවා වහන් ෝන නැහැ විනිඩි හයකිතර අනුකොට නිකම්ම පිපෙනවා මමද පාම්පිටිටික අයින්කරගන්න යන්නේ ග්‍රෑම් පන්සිය පණහක් ෝනේ අඩුකෝපෙන් පෙන්න්නම් ඔලා කොහොමද ග්‍රෑම් පන්සිය පණහගන්න කියලා. අඩුකෝපිට පිටි තද කරලත් නෙවෙේ ඒවගේම අඩුකෝපෙන් පුරවලත් නෙවෙේ පිටිගත්තේ සාමාන්‍ය විදිට අඩුකෝපෙන් පිටිගත් අඩු කෝපෙන් ක අපපලා තමයිගත්තේ අඩු කෝප තුනයි තුන්කාලගයාා පිටිගරෑම් පන්සිය පණහා සම්පූර්ණ කරගන්න මේ බලන්න විනිඩි දහයක් යනකොට ඊස්ටික හොඳයට පිපිල තියෙනවා සීනීමෙන් සහැඳි පහක් එකතු කරගන්න ඕනේ පොල්තෙල් හෝ එලොවුලු තෙල් කෝප්ප කාලක් එකතු කරගන්නවා ඉති මාලට දියකරගත්තු බැට ග්‍රෑම් පණහක් මේ එකට එකතු කරගන්නක් පුළුවන් ලුණු තේ හැඳදි එකක් එකතු කරගන්නවා ඊට පැස සීණිටිකදවෙනනකං හොඳයට මෙටික කලවන් කරන්න ඕනේ. පාංගෙඩිය තවතවත් ර් කරගන්න ඔන්නන් මේ වෙලා විදි කාම රෝෂණත්වේ තියනෙන බිත්තරෙක් ගෑරුප්ුවකින්ටිකක් ගහලා වාලාට එකතු කරගන්න පුළුවන් වෙජිටේරියෙන් අයට පුළුවනි අභිත්තර එකුතු කරගන්න එත්තුව මං හදන විදිහට හදාගන්න මේ වෙලාවිදි මං පිටිටික එකතු කරනවා. ති හලටමං කිව්වා නීට් කරන්නේ කියලා පිටිටික එකතු කරලා මමේ ස්පැචූලයකෙන් තමයි යනන්නේ වලට ලිහැන්දකින් වුණත් තනාගන්න පුළුවන් ඉති මේ විදිට තමයිමන් ඩෝයක අනාගන්නේ වටෙන් අරගෙන මැදරදාල තමයි යනාගන්නේ වලට පේනවදි මගේ ඩෝයක ටිකක් ගණයි මොකදමන් බිත්තරයක් එකතු කරගත් එෙන්නැ හැ ඉති මේ වෙලා විදි බිත්තරයකට සමාන ප්‍රමාණය කිරිටිකක් මම එකට දාගන්නවා ටම කෝප්ප අරික්කා ලක්කේ කියන්නේ කෝප්ප එකකින් අටෙන් එකක් ඉතරමාං එකතු කරගන්නේ. කිරිටික සීතලෙන්න මේ එකතු කරගන්නන්නේ මේ කිරිටිගන් මදරස්නයෙන් තමයි තියෙන්නේ ඊට පස්ස මම එක තවත් විනාඩි පහක් ඉතර හොඳට අනාගන්නවා. ඉති මෙන්න මේ ක්‍රමයට තමයිමන් ඩෝයක අනාගන්නේ ඊට පස්සේ මම එක වහලා විනාඩි පහළවක් ඉතර තියල තියෙනවා. ල මේ ඩෝය එකක අතින් අනන්ට හදන් දෙපා හොඳටෝම ඇලෙනනවා මේ දසපය තියන්නේ නොකර හැන්දෙන් අනලා හදන පාංගෙඩියක රෙසපියාව මන්දැම් මේක වහලා විනාඩි විශසක්ගියා මේ බලන්න මේ තියනෙ විනාඩි විසකට පස්සේ හොඳලට පිපිල තියෙනවා ඉතින් මේ විදිහට ඩෝයකය හුලන් අයින් කරලා ඊට පස්සේ මේ කුඩට පොල්තේ ටිකක් ගාලා මං මේක අත්තිං මේ විදිහට උඩට උත්සල ඇදෙන්ට තියල තියෙනවා ඊට පස්සේ නවනවා මේ පේන විදිහට බලාගෙන කරන්න ඩෝයක තද කරලා පදම් කරන්න බැරි අයට මේ ක්‍රමය හොඳයි උඩට උත්සල ටිකක් ඇදුුණොහම නවල අයත් තේ විදිහටම කරන්න එ ම දෝ එකක ඔක්කෝමොටස් මැදට එකතු කරලා මේ වගේ බෝලයක් හදාගන්නවා ඊට පසේ මම එක පිපෙන්ඩ ඇත්තිවන්නෙන හොඳ ලොකු භානයක දාගන්නවා ඒ භාජනය අඩිියටත් පොල්තෙල් ටිකක් ගාලා තමයි මම මේ ඩෝයක දාගන්නේ මේ ඩෝයක හොඳටම පිපෙන්ඩ සාමානයෙන් පැහ එක හමරක් වගේ කාලයක් යනවා එවුනාට මේ ඩෝයක විනාඩි විස්සෙන් පිපෙන්න ඉක්මං ක්‍රමයක් මංවා ලැටි කියර දෙන්නම් මෙතියෙන මගේ අවන්න එක ම අවන්න එකගේ ටෙම්ප්‍රේචර් එකේ කියනන්නේ රශ්නේ හොඳ ටෝම අඩු කරනවා. ඊට පස්සෙමන් තප්පර තිහක් හරියටම තත්පර තිහක් මේ අවන්න එක රත් කරනවා. ඊට පස්සෙ මං සවිච්ච ෝෆස් කරනවා. ඉලෙක්ට්‍රික් සවිච්චකෝෆස් කරන්නේ. ඊට පස්සේ මම මගේ ඩෝයක මේ අවන්න කැතුල්ට දාගන්නවා ඩෝයකේ උඩ පොල්තල් ිකකුත් ගාලා තියෙන්නේ නැත්තන් ඩෝයක වේලෙනවා ඊට පස්සේ මං මේ අවන්න එකේ දොර වහලා මේක තියල තියෙනවා විනාටි විස්සෙන් මේකු හොඳවට පිපෙනවා. මම දන්නවා වීඩියෝගටිකත් දිගවෙනවා. ඉති වීඩියෝක දිගුණාට මේ රහස්වායාලා දැනගත්තඋත්තේ හම පාංහදන වෙලාවට හැමදා මෝල්ගේ ගොඩක් කාලේ වාලාට ඉතුරු කරගන්න පුළුවන්. මෙ බලන්න මගේ ඩෝයක හොඳවට පිපිල තියෙනවා. මේ දවස්සල මේ පල්ලාාත්තට සීතල නිසා මන්්ඩෝයක සාමාන්‍ය විදිහයට පිපෙන් තිබනං හැම තෑයික හමාරගට වැඩිය යනවා. තින් මගේ කාලය ොඩක් ඉතුරුුණා මේ වැඩෙෙන් මම දැම්මේ ඩෝයකේ තියෙන හුලන් අයින් කරගන්නවා ඒකත් මං කරන්න පොඩ්ඩක් උඩුට උත්සල නවල වගේ අරගන ඊට පස මේක බෝලයක් හදාගෙන අපි දෝෂිට්ට කුඩින් තියාගන්න ඕනේ ඩෝක හොඳ සොෆ් එකට ඇවිත්තියෙනවා කලින් බිත්තරයක් එකතු කරගත්තනක් ඔලට මීට වඩා හොඳට ඩෝයක ගන්න පුළුවන් මේ තියනෙ මංඟත්තු තැට්ටිය. ඒටිකල් ලොකු ැටියා කොලාල පොඩි ටි දෙකට ගන්නවනම් මේ ඩෝයක දෙකට කපපලා ඊට පස්සේ ඒක බෝලහදලා රෝලිම් පින්නකෙන් මංම මේ කරන විදිහට කරලා ඔයාලට එක දාගන්න පුළුවන් තැටි දෙකටම. තැටියේ ම පොල්ෙල්ටිගා වටේම ගාගත්තයි ඊළඟට මංම මේ ඩෝයක රෝලිම්ි පින්නකින්ෙන් තුනී කරනවා මම මේ තැටිය ගානට තමයි රෝලිින්ම් පින්නිකෙන් තුනී කරන්නේ. ගොඩාත් හද කරන්නතු සාමාන්‍යගාන්ට තද කරලා තමයිම මේ විදියටට තුනී කරගන්නේ. ඉති ඊට පස්සේ මේක රෝල් කරන්නඕනේ. රෝලට මේ විදිට හදල තමයි අපි තැටියට දාගන්නඕනේ. නැමෙන පාරේයටට හිටින්න තියලා තැටිරදාගන්න ඊට පැස මේක රුඩින් පොල්ඩල් ටිගක්ගාගන්න ඕනේ දැම්මේ පාංගෙඩිය හොඳවලට පිපෙන් ඕනේ මේ තැටීන් උඩට එනකම්ම පිපෙන් ඕනිේ. ඉතින් මේක තියල තිබව සාමාන්‍ය විදිහට මට පැයක් පැයක හමරක් වගේ යන නිසා මම එක ආයත් තවන්නේ ඇතුල්ට දානවා. අවැනි එක තත්්පර තිහයක් රත් කරලා තියෙන්නේෙ සාමාන්‍ය ගානට රස්නය තියෙනවා සවිචගෙන් ඕෝෆ් කරලා ඊට පස්සේ මම එක තියල තියෙනවා. ඉති මේතයනේ විනාඩි විස්සකටු විතර පස්සේ මගේ පාංගෙඩියෝ හොඳවට පිපිල තිෙනවාව පිපිල වැඩි වෙලා උඩින් පුරලත් තියෙනවා මම දැ පාන්ගෙඩිය එලියෙන් අරගෙන තියෙනවා අවනික පාවිච්චි කරන්නට දන්නන්නේ කිව්වායට තමයි මංමටික වීඩියෝ කරේ අව එක දැන් අපේ එකසය හැත්තෑවට ටෙම්පරේචර එක දාගන්න ඕනේ මේ බලන්නකො සිලෙක්ටර් කිය එකේ දෙපැත්තට රස්නය වැදෙන විදිහයට සමයිමන් දාගන තියන්නේ එක න්න අවනිකේ උඩින් තියෙන කම්බී යටින් තියෙන කම්බී සැරින්සරේ රත්වෙන විදිහට තමයි මේ ක්‍රමේයට දැන්ම හමෙන්න්නේ ඊට පසේ මේක්වාම විනාඩි තිහකට දාගන්නවා විනාඩි දහයක් කවන්න එක රත්වනාට පස්සේ තමයි ම පාංික දාගන්නේ පංගෙඩිය උඩට ඒ ගෝෂය කරන්න හදන්නේ. බිතරකන් නැත්ති අයට මේ වෙලා වෙදි කිරිමේස හැඳ දෙකයි පොල්තෙල්මේස හැඳ දෙකයි එකට කලවන් කරලා පාංගෙඩිය ෝඩිං ගාගන්න පුළුවන් බිත්තර කනායට පිත්තර කිරිමේස හැදි දෙකුත්දාලා හොඳට කලවන් කරලා පංගිඩියෝඩිං ගාන්න පුුවන් පංගෙඩිය මේ ගාපු ගම්මම පංගෙඩිය බහින්න බලනවා ඒ නිසා අවැනි එක රොත්තුනාට පස්සෙ මේ වැඩේ කරන්න. අටක් මගේ අවන්න රත්වවෙන්න තියල තිබ ඉට පස්සේ තමයි මම මේ බිත්තර මිශ්‍රණය උඩින් ගාගන්න ඉතිමක හොඳවට ගාගන්නඕනේ. ගෑවට පස්සේ ගෑව ගමන්ම මම එක අවන්නකට දාගන්නවා. පානක බේක්වෙන්න විනාඩි විසි පහක් තිහක් වගේ කාලය යනවා ඒ වුනාට විනාඩි පහෙම පහට ඔයාලා පාංක ගැන අවධානින් ඉන්න. මගේ පානක ලොක තැටියක නිසාම විනාඩි තිහක් ඉතර කියය තිිබ්. ට පැස මයි ම මේ ගෙනාවක් ගෙනාපු ගම අපි පාංගක ගලවල මේ වගේ රැක එකක් උඩ නිවෙන්න තියන්න ඕනේ. මගේ පාංගෙඩිය පිපිල වැඩියුුණ නිසා උඩින් පැලුණ නිසා උඩ පෙනුමුණං එච්චර ලස්සන නෑ එවුනට මේ පාංගෙඩිය හොඳවට තියෙනවා. පංගෙඩිය එළියට ගත්තුක මම් බට කැල්ලත් තියෙනනම් උඩින් මේ විදියට රස්්න පිටිම්ම ගාගන්න ඕනේ. මම ආලට දැන් කපල පෙන්න්නන්නම් හරිම ලස්සන්ට පුළුන්ගේ තියෙනවා. ෙදරති හදල ගනකුට රශ්නයෙන් පාකනුකොට හරිම රසයි පුරුදයනය බය නැතුව මේ පාංක හදන්න ගන්න වීඩුව එක හොඳවට බල හදන්න ගන්න යාලට ඕනෙ නම් පියවර එක්ක දෙක කියලා කොල එක ලියා ගැන හදන්න ගන්න ඒවගේ මයාලට ප්‍රශ්න තිරවානම් අනිවාරයෙන්ම මගින් හන්න මංවාලගේ ප්‍රශ්නවලට උත්තර දෙෙනවා ඉති මේ බලන්න හරිම සොෆ් එකට තියෙනවා ඔල හදල බැලුවත අනිවාරෙන්ම අනිතායට බලාගන්නත් කමෙන්ට කරන්න ඕනේ වත් වටිනා විඩේකින් හමම වාටත්තාගේ පවලේ හැමෝටමත් දීර්ගාශ වේවා.